Fiat Car Radials. The road is yours. තෙල් පොලින් නැහැ, ගෑස් පොලින් නැහැ කියන එක අපි පිළිගන්නවා. ඔබතුමාට තවත් තාරතුරක් තිබෙනවා. මේ ගෑස් පොලින් තෙල් පොලින් හැදුවේ කවුද? පෝර නැති කලේ කවුද මේ රටේ? දැන් මේ ඒ කට්ටියම දැන් අද කියනවා ඉදානම් ගෑස් පොලින් තිබ්බා, තෙල් පොලින් තිබ්බා, අද නම් ෂෝක් එකට තියනවා කියලා. ඒක කියලා හරියන්නේ තමුන් ඒ වගේම බාර ගන්න වෙනවනේ. හැබැයි මේ තෙල් පොලින්, ගෑස් පොලින් නැති වෙලා තියෙන්නේ මේ රටේ සල්ලි ඉතුරු වෙලා තියෙන අපිට තේරෙන දෙයක් නේ. ණය ගෙවන්නේ නැහැ මේ රට. එදා තෙල් පොලින් තියෙනකොට රටේ ණය ගෙව්වා. එතකොට ඒක දැන් ණය ගෙවන්නේ නැහැ. එතකොට ඒ ණය රීෂෙඩියුල් කරගන්න කලින් IMF එක කියනවා රීෂෙඩියුල් කරගන්න ඕනේ කියලා. ඒ ණය රීෂෙඩියුල් කරගෙන තාම රීෂෙඩියුල් කරගෙන නැහැ නේ. දැන් ජපානෙත් ඉන්දියාවත් එක්ක චීනියත් එක්ක ජපානයත් එක්ක සාකච්ඡා කළා ණය රීෂෙඩියුල් කරගත්තද? තාම සාකච්ඡා මිසක් දැන් අවුරුදු දෙකක් ගියානේ. මං කියන්නේ එතකොට අපි තාම යන්නේ ප්ලාස්ටර් උත්තරයක් මිසක් 2024 ට ණය ගවන්න මුදල් වෙන් කළා තියෙනවා. මම ඕනම් ගානක් කියන්නම්. ඉතින් එහෙනම්ගේ රීෂෙඩියුල් කරන්න ඕනෙත් නැහැ. අපරදෙන්න නෑ ජූනියර් මන්ත්‍රී කෙනෙක් ඉන්න මම මොකුත් මෙතුමාට විරුද්ධව කතා කරන්න යන්නේ නැහැ. අපි මොන දේශපාලන පක්ෂ වෙන සහෝදර වගේ ඒක නමුත් මෙතුමාට මේක තේරෙන්නේ නැති කතාව තමයි. ඔය ගෙවන්න යන්නේ ගරු මන්ත්‍රීතුමාර කොවිඩ් අර බංග්ලාදේශෙන් වගේ ගත්තු ණය. නැතු මහ පරිමාණයේ ණය ගෙවන්න යන්නේ නැහැ. නැහැ. ඔබතුමා වැරදි. නැහැ. සම්පූර්ණ වැරදි. හරිද? වැරදි නම් ඔබතුමාගේ ලාගේ. එතකොට නැහැ. ඔය අපිට ඉතින් එහෙනම් රීෂෙඩියුල් කරන්න ඕනේ නැහැ නේ. නැහැ. නිරවුල් කරන්න යන්නේ නැහැ. නැහැ. පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා කියන්නේ ලංකාව මේ පහුගිය අවුරුද්ද එකමාර විතර ඇතුලේ විදේශ ණය මොකුත්ම ගෙවෙන්නේ නැහැ කියලාද? නෑ ගෙවුවා ගත්තේ වයි බංග්ලාදේශ IMF ලෝන් එක අරගෙන ගෙවුවේ. ඒක නෙමෙයි මදුෂාන්. ප්‍රේක්ෂකයන් කියන්නේ සියලු බහුපාර්ශ්වීය ණය. සියලුම බහුපාර්ශ්වීය ණය ගෙවුවා. මේ මං කියන්නේ මේ තාමත් මේ රටේ ඉන්න මිනිස්සු ගොන්නු කියලා හිතන්න එපා. දැන් ඔබ නේද රටේ ඉන්න මිනිස්සු ගොන්නු ගත්තා තවත් බයිලා ගන්නවා. මම කරුණාකරලා දන්නේ නැද්ද? ණය සියලුම බහුපාර්ශ්වීය ණය. සියලුම බහුපාර්ශ්වීය ණය ගෙවුවද? නෑ නෑ අම්මේ මෙතෙන්ට නම් ගෙනියන්න එපා මේ සංවාදය. නෑ දැන් ඔබතුමාට එතෙන්ට ගෙනියන්න ඔබතුමාට තියෙන ප්‍රශ්නය අයියා මේක පිළිගන්න. මේ පිළිගන්නේ බොරු කිව්වම පිළිගන්න අපි එන්න ඕනේ. අයියෝ ඉන්ජිනේරුවෙක් ජනතා පිළිගන්න තමයි 100 ලක්ෂය ඡන්දෙ දුන්නේ. දැන් පිළිගන්නේ නැහැ රටේ ජනතාව. ඔක ඔය කියන්නේ රීස්ට්‍රක්චර් කරන්නේ නැහැ බහුපාර්ශ්වීය ණය. හරි දැන් ඔයා කියන්නේ චීන ණය රීස්ට්‍රක්චර් කරන්න ඕනේ නැහැ. චීන ණය බහුපාර්ශ්වීය නෙවෙයි. හරි අපි කිව්වේ ණය ගැන බහුපාර්ශ්වීයකතාවක් අපි කිව්වේ නැහැ. ඔයා දන්නේ කියන ණය වර්ග තුන මොකක්ද කියලා. චීනෙන් නෑ මම මොකට කියන්න ණය වර්ග තුනේ පස් වේලාවදි කියන්න. චීනෙන් ගත්තු ණය ටික, ඉන්දියාවෙන් ගත්තු ණය ටික, ජපානෙන් ගත්තු ණය ටික බහුපාර්ශ්වීය ණය හරි කව නැහැ. මේ ණය ටික රීෂෙඩියුල් කරගන්න කරන එක IMF යෝජනාවක් ජනාධිපතිතුමා කොච්චර දඟලවත් මේක රීෂෙඩියුල් කරන්න මෙතුමා කියනවා. ඒ ණය ටික ගෙවන්න අපිට දැන් සල්ලි තියෙනවලු. එහෙමනම් ඉතින් කරුණා කරලා ඒක රීෂෙඩියුල් කරන්න දැන් ඒක ඕනේ නැහැ කියන එකද කියන්නේ? ඒ හරි දැන් මුතුමාගේ වෙලාවේ වටපා දෙන්න වාර්මෙන් කොට කොල්ලා කියන්නේ මගේ කාලේ ණය ටික ගෙවා ගන්න නැතුව ඇත්තේ ණය සල්ලි ණය ගෙවන්නත් දැන් සල්ලි දිනන ඔක්කොම හරිනම් මේ මිනිසුන්ට දුක් දෙන්නේ මොකටද? මිනිසුන්ට බදු ගහගෙන මාසේ පඩි ගන්න මිනිහගෙන් භාගයක් විතර බදු කියලා එකරින් උන්ට කණ්ඩත් නැහැ පොණ්ඩත් නැහැ බේත් ටිකක් ගන්න ස්පිතාලේ බේතුත් නැහැ. ඒ තත්ත්වෙට යන්න ඕනේ මේ ණය ටික ඔක්කොම ගෙවන්න පුළුවන් නම් එහෙනම් රටවල් වලට ගිහින් හිඟා ගන්න ඕනේ. මේ 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 ධනාධිපතිතුමා මොන වෙහෙසක් දරනවද මේ ණය ටික රීෂෙඩියුල් කරගන්න. ඔබතුමා කියනවා ණය ගෙවන්න ඔක්කොම සල්ලි තියෙනවා. මගේ ඔය එකේ තියෙන කතාව නෑ ඒක තමයි. නෑ ඔබතුමා හරි. මම තෝ නෑ ඔබතුමාගේ වෙලාවෙදි කියාගන්න. ඒත් මම කියන කතාව මම මේ කියන්නේ. බොන්සෑම ඒක කරනවා. ඔව්. ඒකනේ එහෙම ණය ගෙවන්න පුළුවන් නම් මේ තාමත් මං කියන්නේ මේ හිතන්න එපා මේ පොඩ්ඩක් අලුබසු ගාලා පක්ෂවල වොයිස් වගේලා ආයි ජනතාව වන්දන්න පුළුවන් කියලා. ඔබතුමාට තවත් විනාඩියක් තියෙනවා. ආයි ජනතාව වන්දන්න පුළුවන් කියලා. මම කියන්නේ එහෙනම් තින්න ණය රීෂෙඩියුල් කරන්න ඕනේ නෑනේ. ප්‍රශ්නයක් නැහැ නේ එහෙමනම්. ඒ හින්දා ඒ විතරක් නෙමෙයි මේකෙදි අරංගලකාරෝ කෑ ගැවි මොකද්ද? හංගපු සල්ලි ටික හොරගම් කරපු සල්ලි ටික ආපහු වරන් දෙන්න කියලා. හොරගම් කරපු සල්ලි ටික ආපහු වරන් දෙන්න නම් ආණ්ඩුවේ වගකීමක් තියෙනවා. අඩුම ගානේ යහපාලන ආණ්ඩුවේ දාපු නඩු 37වත් අල්ලස් දූෂණයකින් දාපු නඩු 37වත් පවරන්න අරන් දෙන්න බැරි නම් පවරන්නවත් අඩු ගානේ අවසානෙට ඒක කරනවා. ඒ විතරක් නෙමෙයි පැන්ඩෝරා පේපර් වලින් ගිහිල්ලා හංගපු සල්ලි ටික එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා රහස් පොලිසියට මාසෙකින් මේ සල්ලි වල වார்த்தාවක් දෙන්න කියලා. අද වෙනකල් ඒ වார்த்தාවක් ආවද? එතුමාට ඉන්න දුන්නේ නැහැ නේද? එතුමා යව්වෙත් ඔබතුමාට නයි දැන් වார்த்தාව. හරි. එතුමා ඊට මේ අධිකරණ අමාත්‍යාංශයක් තියෙනවානේ. පොලිසියක් පොලිසිය අමාත්‍යාංශයක් තියෙනවානේ.
තියෙනවනේ මොකද එතුමා හිටියේ නැහැ කියලා හරියනවා අපි එතුමා වෙලෙව්වෙත් නැහැ රටේ ජනතාව එක දේශපාලන පක්ෂකින් එතුමා එලවන්නේ නැහැ එතන එලවන්නත් බෑ දේශපාලන පක්ෂකින් එතුමාව